කාලයත් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟම ඇති ATM එකට යන්න ලංකා පේ වෙතින් පුංචි අදහසක් පෝලිං පෝලිම නැති කරන්න බෑනේ මේ ක්‍රමී ඔබතුමාගේ ප්‍රශ්නයක් ඉදිරි යොමු කරොත් පෝලිම නැති කරන්න බෑ ඒ කියන්නේ පෝලිම තියෙනවම දුම දිකටම චතර මේ අනපේක්ෂිත ඉල්ලුමක් නේ තියෙන්නේ ඒකින්ද දැන් අපි අර හඳුනාගෙන තියෙනවා විශේෂයෙන්ම මේ ඉන්න කණ්ඩායම තුල 30%ක් පමණ ඉන්නවා අරමුණක් නැහැ ඒගොල්ලෝ ස්ථීර අදහසක් නැහැ විදේශගත වෙනවා කියලා ඔවුන් කෝකටත් කමක් නැහැ પાස්පෝර්ට් එක අරන් තියනවා කියන තැනට ඇවිල්ලා තියෙනවා චතුර ඒකින්ද ඇත්තටම ඒ 30%ට පුළුවන් නම් මේ වෙලාවේ ආයුධම් නොකර ඉන්න අපිට ওই පොලිම ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්කම තියෙනවා මොකද අපේ සමීක්ෂණයක් කරා ඒ සමීක්ෂණයට අනුව 57%ක් ඉන්නවා දැනට ගමන් බලපත්‍ර ලබන අය දෙවැනි වතාවට අපි කියන්නේ අලුත් කිරීමක් හෝ දීර්ඝ කර ගැනීමක් එවැනි කටයුතු ඉල්ලන සංඛ්‍යාව ඉන්නවා. ඒ කියන්නේ ඔවුන් විදේශගත වෙලා තියෙනවා නේද? මීට පෙර. එහෙනම් නැවත ඔවුන්ගේ විදේශගත වීමේ අවශ්‍යතාවය තියෙනවා. එතන ඉන්නවා 157%ක් මේ ඉල්ලුම් කරුවන් අතර. 130%ක් ඉන්නවා චතුර. අවශ්‍යතාවය පිළිබඳව හැඟීමක් නැහැ දැනට. අපි කියන්නේ රැල්ලට යනවා කියලා. ඒ අතර අපිට රට යන්න පොකටත් තරම් තියාගන්න ඕන. මේ ගාම කියන්න ඕනේ දේකුත් තියෙනවා. අපි අර අනිත් දේවල් වලට වගේ මේ දවස්වල සහල් මිනිස්සු වැඩිපුර ගෙදර ගිහින් තියා ගන්නවා වියදි ආහාර ද්‍රව්‍ය වැඩිපුර ගිහින් තියා ගන්නවා ඒ වගේ પાස්පෝර්ට් එක පිළිබඳවත් සමාජයේ යම් මතයක් තියෙනවා પાස්පෝර්ට් එක ඉවර වෙයිද කොළ නැති වෙයිද ඊට පස්සේ ගණන් යයිද ඔය කියන විවිධ ප්‍රශ්න තියෙනවා චතුර මමත් ඔය පොලිම ඉන්න කට්ටියත් එක්ක කතා බහ කරද්දී ඒගොල්ලෝ කියන දේවල් එහෙම අපෙන් අහනවා ඉතින් අපිට හැම වෙලාවෙදිම කියන්න තියෙන තමයි විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන් පාස්පෝර්ට් ඉවර වෙන්නේ නැහැ. කොළ තියෙනවද ප්‍රින්ට් කරන්න ගණන් තියෙන්නේ. අපි පිටරටින් නැනුම් කළා මේක මුද්‍රණය කරලා ගෙන්නේ ලංකාව මුද්‍රණය කරන්නේ නැහැ නේ. ඉතින් ඒකෙන්ද කොළ නැහැ තියෙන්නේ කඩදාසි නැති වෙන බයක් ඇති වෙන දෙයක් නැහැ ඒක. ඔව්. ඒක අපි වක්කීමෙන් කියනවා. එතකොට මේ ප්‍රශ්නේ අපි දැන් මම හිතන්නේ දැන් කොඩ දෙනෙක් විවිධ ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න විදියකුත් නැහැ. නමුත් ඒ වුණාට ඔබ තේරුම් ගත යුතු සත්‍ය තමයි මේක අවශ්‍ය නැත්තම් මේ පොලිමර එකතු වෙන්න එපා. මේක හිමීට ඔබට ලබා ගන්න පුළුවන් කියන එක අත්‍යවශ්‍ය නොවන අය මේ පොලිමට එන්න එපා මේ පොලිම තවත් දිගු වෙනවා කියන එක. ඒ වගේම දැන් කෙනෙකුට අවශ්‍ය නම් විදේශ ගතවන්න ඔවුන්ට වෙනම කවුන්ටරයක් තියෙනවා වෙන් කරලා ඉවරලා ඔවුන්ට ડોකියුමන්ට්ස් තියෙනවා නම් හරි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ඒ හරහා ඔබට මේ පොලිමේ රැඳී සිටින්න නැතුව ඔවුන්ගේ අත්‍යවශ්‍යතාව පරිදි ඒ පාස්පෝර්ට් එක නිකුත් කරනවා කියන එක.